දහයවසර ව්‍යාපර හා ගිනුම් කරන අ තියන විශ අපි අවසානයට සාකච්ඡා කරේ මෙම පාඩම දෙවන පරිච්චේද හොඳයි අද අපි නැවත්තූ ස්ථානයේ සිටා අප ඉදිරියට ඒ කරුණු සාකච්ඡා කරම අපි කතා කරමින් හිටියේ මේ ව්‍යාපාරයක සිදිය හැකි ගිනුම් කරන දෝස ය මාතෘකාව යටතේ අපි කිව්වා මේ දෝස කොට්ටාස දෙකක් තියෙනවා කියල අපි පොඩි ශාරාන්සැක්ගෙන කතා කරොත් අපි කිව්වා දෝස කියලා කියන්නේ මේ ගිනුම්වල තියෙන මොනහරි යම් යම් වැදි දෝස නිවැරදි කරන්න ඕන එම නැත්තන් අපේ ගිනුම් ගුණාත්මක භාවෙන් අඩුවෙනවා එම නිසා ඇල්මක් ඇති පාර්ශවයන් ගන්නා තීරණවලට මෙම ගිනුම් කරන දෝස බලපානවා. එක නිසා මේ දෝස හඳුනා ගැනීම සහන් නිවැරදි කිරීම ඉතාමත් වැදගත් කරුණා. එක නිසා මේ දෝස හඳුනාගන්න ආකාරය පිළිබඳ සාකච්ඡාවේද අපි කිව්වා මේ දෝස, ්‍රධාන වස්සයෙන් කොට්ටාස දෙකක් තියනවා කියලා. එකක් තමයි මේ අපි සකස් කරන සේෂ පිරික්ෂුමේ අපි දන්නවා එකතුන් දෙකක් තියනවා කිය. හර සේෂවල එකතු සහ බැර සේෂවල එකතු. මේ අපි කියන පලවිනි දෝස කොට්ටාසය. සේෂපිරික්ෂුම දියාපරික්ෂාකරයෙන් පස්සේ අපිට අනාවරණය කර ගන්න බැරි වෙනවා මොකද. බැලූ බැල්මට සේෂපිරික්සුම නිවර්දිාකාරයෙන් අප පේවා. නිවර්දිාකාරයෙන් බැලූ බැල්මට පේනවා කියලා කියන්න ඒකට අපිට හමුවෙන ප්‍රධානම සාක්ෂිය තමයි මේ හරසේෂ සහ බැරසේෂ සමානවීම. මේ හරසේෂ සහ බැර සේෂ සමාන වෙලා තියෙන අවස්ථාව කත් ගිනුන් කරන්නේ දෝස තියෙන්ට පුළුවන් කියනක තමයි අපි මේ පලවෙනි දෝස කොට්ටාසයෙන් කිව්වේ. අපි ඒ සඳහා අපි කිව්වා දෝසවර්ග හතරක් අපිට සේෂපිරක්ෂුම නිදීක්‍ෂණය හොයා ගණ්ඩ බැරිවඩ පුළුවන් කියලා කිව්වා මොකද ලස්සනට සේෂ දෙක සමාන වෙන නිසා හර සේසවල එකතු සහ බැර සේෂවෙල එකතු. එවනම් අපි දන්නවා. එහෙම තිබිය දීත් සේෂ සමාන වෙලා තිබිය දීත් ගිනුම් කරන දෝෂ තියෙන්න පුළුවන් කියලා වන එවැනි දෝසවර්ග දෙකක් ගැනාපි සාකච්ඡා කළ මොකදදේ මූලික පොත්වන්ති වලින් සම්පූර්ණයෙන්ම ගණ දෙෙනුවක් මගහැරී ඒක තමයි එක දෝස කොට්ටා සය ඟට අපි කිව්වා තවත් දෝස වර්ගත් තියන්න පුළුවන් කළ ඒකයන්නේ මූලික පොත්පත්වල ගණ දෙනුවක් වැරදිට සටහන් වීම අපි බලමු ඒ රූපරාම මෙන්න මෙතන ඒ අපේ උදාහරණ දෙකකුත් අපි සාකච්ඡා කලා මූලි පොත්පත් වල වැරදියට සටහන් වීම එක එක උදාහරණයක් තමයි නයහිමියකුගෙන් අපට ලැබුණන් රුපියල්ල එෙක්දස් පන්සිේක වට්ටමක් එක් දස් තුන් සයක් ලෙස සටහන් වීම අපි දන්නවා අපි මේ වගේ වරදක් අපිට හම්බ වුුණොත් ඒ වරද කොහොමද අපි නිවැරදි කරන්නේ කියලා වරදක් සොයා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවෙයි එම වරදි නිවැරදි කරන්න ඕන්න කොතන දපිය ඒ වර්ධ නිවැදි කරන්නේ ආපහෝ ගිල් අපි මූලික සටහන් පොත එතන අපබ්ඩේට් කරන්න යනවාද නැත්තම් කොතන ද අපි මේ වර්ධ නිවැරදි කරන්න අපි කිව්වා මේ සඳහා අපිට ලැබෙන ක්‍රමවේදේ තමයි මෙන්න මේ පොදුජයනලය හරහා තමයි අපි යම් කිසි දෝසයක් ර්තා ව දෝ සෑ නිදින්න පොදු ජාණලය ආක්කෘති අපි ලස්සට ඒගෙන ගත්තා මේ විදිහයට දිනය වෞ්චර් රංකය ඒන්නේ පොදු ජාණලය කලා කියන්නේ ඇත්තටම වරදක් සිද්ධ වුණොත් ඒ වරද නිවර්දි කරන බව මුලින්ම සටහන් වල ලේඛනය මකද ලජරගෙනවක වරදක් අපි දැක්කොත් එෙම ඒක කොහොමද මේක හදලතින්න කියලා මේක කියවන්නට අදහසක් ගණ්ඩ පුළුවන් තැන තමයි පොදජානල මෙන්ම මේගේ වවෞ්චර් රංකයක් එතන දා ඇති ලෙජර්ගින්ව ගණන ඉස්සරහයි ඒ වෞ්චර් රන්සේ ඒ අංකේ ඔස්සේ මේ පොදුජාණලයේ මේ අදාළ වෞ්චරය චෙක්කරොත් අපිට හොයා ගණඩ පුළුවන් මොකදද මේ සිද්ධ වෙච්ච වරදකය ඒක හරසටහනක් තියනවා බැරසටහනක් තියෙනවා වැදගත්්දේ තමයි සන්ලක්සේ කියලෙකක් ති න සන්ලක්සේ කියල කියන්නේ ඒ නිවැරදි කරන ගණදිනුඒ ස්භාවය පිළිබඳව අපි පැහැදිලි කරන ඒ වාක්‍යකීපෙට සංලක්ෂ තමයි කිය මනම් මේ තින ඒ වගේ උදාහරණයක් නයහිමයකගෙන් ලදවට්ටම එක් දස් පාන්සියක් එක් දස් තුන්සියක් විදිට ගිනුම් ගත කරලා තියෙනවා මූලික පොත් පන්තිවල අපි දන්නවා රුපියල් දෙසයක ලදවට්ටම් අගය මේ හේතුව නිසා නිවැරදිව ගිනම් ගත වන්නේ නැහ එක නිසා වට්ටම් ගිනුටඒ ආදායම අපි හඳු ගණ්ඩෝන ලදවට්ටම් විදිහට රුපයල් දෙේසිය හඳු ගණ්ඩත් තෝන ඒ වගේම වට්ටමක් අපේ ව්‍යාපාරයට ලැබුණොත් වට්ටම කොහට ද හර කරන්නේ අපි නයහිමි භාවය අඩු කිරීම සඳහා තමයි වට්ටමක් භාවිතා කරන්නේ නයහිමියන්ට මුදල් ගෙවන අවස්ථාවේදී තමයි මේ අපිට මේ මුදල් වට්ටම හිමිවෙන් එක නිසා මෙන්න මේ විදි නයහිමිගෙනු හර කරලා ටට බැර කරලා අපි ඒ දෝසය නිවැරදි කරනවා. එතකොට වැදගත්දේ තමයි දෝසයක් සොයාගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑකිලා අපි කිව දෝසය නිවැරදි කිරීමේ ඒ දිත්ත සටහන අපි දැනගන ඕන. අපිට අවබෝධයක්තියෙන් ෝන දෝසය නිවැර්දි කරන්න නම් මොන දත්ත සටහනද අපි භාවිතා කරන්න ඕන කියලා ඒක අපි ප්‍රායෝගිකව අපේ හුරු බව වැඩිදියුණු කරගෙන ගණදිනි පිළිබදඳ අපි කිිට්ටුවෙන් කටයුතු කරනකොට අපිට මේ හුරු බව ලැබෙනවා ඒ අනුව අපේ සාමාන්‍ය හුරුවෙන් අපිට මේ නිවැරදිකිරීමේ දිත්ත සටහන තීරණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් හොඳයි එහෙම නං අද මේ පරිච්චේදය තුන් අන පරිච්චේදය අපි මේ සාකච්චාව තවදුරට තිස්සරහට අරන් යනවා එමනම් අපි කිව්ව දෝසවර්ග හතර ඒ හතරෙන් තුන්ගන දෝස කා්ඩය තමයි එකම ගණ දෙනුව ගිනුම් පොත්පත්වල දෙවරක් සටහන් බීම එතු එකම ගන දෙනුව ගිනුම්වල ගිුම් පොත්පත්තුල දෙවරක් සටහන් වුණොත් ඒ හරිද එක වැරති ඩුපලිකේට්ටලා නිසා ඒ අගය අපි අපි රිවර්ස් කරන්නට ඒ නැවතවතාවක් අපි නිවැරදි කළ යුතුයි එමනම් අපි බලමු ඇතැම් අවස්ථාවල එකම ගන දෙනු අදාළ මූික පොතේ දෙවරක් සටහන් විය හැක ඒ නිසා ඒ ගිනුම්වලද දෙවරක් සටහන් වී තිබිය හැක අපි දන්න මූලික සටහන් පො කියන්නේ මේ මුලින් ගන්න දෙෙන සටහන් වන තැන් මූලික සටහන් පොතේ අපි එකතු අප දන්නවා අපි ලෙජර ගෙනුම් ට අරංගයන එක නිසා මූලික සටහන් පොත යාවත් කාලීන කරන අවස්ථාව දී යම් කිසි ඩුපලිකේට්ටු නොත් දෙවරක් සටහන් වුනොත් ඒ වැරැද්දේ බලපෑමත් එක්ක තියෙන ශේෂයක් තමයි අපි ගිනුම් ගත කරන්න ඒක නිසා ගිනුම් වරදිනෝ මූලික පොත්පත් වැරදෙනවා කියලා කියන්නේ ඒක ඒ තියෙන සේෂයන් පිටපත් කරලා සකස් කරන්න ගිනුම් ටිකත් වරදිනවා එක නිසා මේ වර්ද සොයාගන්න මොහොතේදී අපි ඒ වර්ද නිවැරදි කරන්නඩ ඕන පොදු ජානරය භාවිතා කරලා ඒ ගණ දෙනුව අපි ප්‍රතිවිරුද්ධ එන්ට්‍රිය එකක් තමයි අප ඒට පාස් කර ඇ ප්‍රතිවිරුද්ධ කියලා කියන්නේ දෙවරක් හරවෙලා තියෙනවන්නම් හරකරපු එක එක වරක් බැර කරඩුව ගන දෙෙන දෙකෙන් එකයි නිවැරදි එකක් ඉතිරිවෙන්ඩ අනිත්ක ඉවත් කරනවා කියලා කියන්නේ හරකරපු ඒ ගිනුම අපි බැර කරලා බැරකරපු ගිනුම හර කරන එතකොට මේ දෙකේම තියන වරද නිවැරදි වෙනවා. හයි අපි බලමු ඒකට උදාහරණයක් පිදිට සාකච්ඡා කරලා. නිදර්ශනය දැන්කල්පනා කරන්න දහදාහක ගැනුම් ඉ නොයිසියක් මොකද දදහක ගැනුම් ඉන්න යිසියක් කියලා කියන්නේ පොත්වල දෙවරක් සටහන් වීම හරි එතට අපිට මොකදද මේක නිවැර්දි කිරීමේ දිත්ත සටහන් අපි දන්න ගැනුම් අපි කොහොමද අපි ගිනුම් ගත කරන්න අපි ගැනුම් ගත්තේ අපි හිතමු මුදලින් කියලා මුදල් දීල තමයි බා්ඩ විිලදී ගන්නේ එහෙම වුනොත් මේ දිත්ත සටහන කොහොම දෙ යන්න අපි කරනවා ගැනුම්ගෙන මහර කරනවා රුපියල් දහ දහස්සකින් දස දහස්සකින් අපි මුදල් ගෙවීමේදී මුදල් ව්‍යාපාරයෙන් ඉවතට යන නිසා අපි මුදල් පොත්ත ම් මුදල් ගිනම බැරන මේකෙ කියන්නේ දෙපාරක් සිද්ධ වෙලා කියලා ගිනුම් ලිපිකරගේ යම් කිසි අත පසුමීවැට එකම ඉන්නෝයිසියෙන් අපි ගත්තඒ ගැනුම් ටික දෙපාරක් අපි ගිනුම් ගත කරනවා එහමනම් දහදාහක් වැඩිපුර ගිනුම් ගත වෙලා තියෙනවා එමනම් අපි කොහොමද මේ වරද නිවැරදි කරන්නේ රුද්ධ පැතිවල සටහ රීම කියර තමයි කියන්නේ එක ගණ දෙනුවක් එකක් අපි තියෙන්ඩ අරිනවා අනිත් එක අපි ඉවත් කරනවා එහෙම නම් මෙන්න මේ විදිහ දෙයක් තමයි වෙලා තියන්නේ මං ඔකුලට එක පෙන්න්නන්නම් මේ තියෙන්නේ न मुल मैंने මෙම देखයක්ने වෙला तीන්නේ अ हितम देखाई विसीहाए दा मुदल කියला रुप्यालददाह हर कररा देखई विषिहाय ගैन කියला रपल 10दाहक दाह නැවත වතාවක් වැරදීමකින් මෙම ගණ දෙනුවම අපි මුදල් පොත බැරකිරීම සහ ගැනුම් ගිින්ම හර කිරීම සිද්ධ කරනවා ඇත්තටම වෙලා තියෙන්නේ රුපියල් දහදහග ගණ දෙනුවක් නමුත් මේ අතපසවීම නිසා රුපියල් විසිදහක්විදිහට මේක දැන් ගිනුම් පොත්තුල සටාන්යනවා මේ වරදද පිළිබඳ හොයා ගන්නවා හොයා ගත්ත එම් පස්සේ අපි මොකද කරන්නේ මේ ඩබල් අපි මේ ගිනුම් ගතකරපු එක ගණ දෙෙනුවක් අපි රිවස් කරලා දාවා ඒකයන්නේ ඒ කරන දවස අපේතම දෙකයි විසි අටගේ දෙකයි විසි අටනම් කරන්නේ අපි ගැනුම් ගිනුම බැර කරනවා රුපියල් දහදාහකින් කොයි ගිනුම දහර කරන්නේ මුදල් ගිනම් ඇත්තටම මුදල් ලැබීමමක් නෙමයි මොකද මුදල් පොතෙන් වැරදිට රුපියල් දහ දහක් බැරවෙනවා කියලා කියන්නේ මුදල් සේසේ වැරදි සේෂයක් පෙන්නන්නේ ඇත්තරම තිබ මුදල් සේසේ රුපියල් දහදහකින් අඩුවෙනවායික නිසා අපි මෙතන මේ මුදල් ගිනුම හරකිරීමෙන් සිද්ධ කරන්නේ මේ ආරම්භග සේෂයක් එම තියෙන්ට පුළුවන් හරි අපි ඒක අමත කලත මේක හදන්නේ ඕනම ගිනුම ආරම්භග සේෂයක් තියෙන්න්න පුළුවන්න්නේ එතකොට මේ ගිනුම් සේසේ වැරදදිට පෙන්න්නනවා ඇයියේ මේ දහ දාක් ොරුවට ගෙව්ව නැතිකක් ගෙව්ව විදියට බැ කරලා තියර නිසා එහෙම නම් දැම් මේක අපි නැවත නිවැරදි කරන්නට අපිමකතක මේක මකලදාමද දද මේ විදියට මෙම කපලා ඉරලා එකහත් වන මේක මේක දෙවිනිට ධාපික මෙහෙම කරලා මෙ ක මත් කරන්නකුවට වැරදි නිවරදික එහෙම කරන්න ගිනුම් දෝෂ නිවැර්දි කරන්නේ ඒ විදිහට නෙම. එහමනම් කොහොමද අපි කරන්නේ මෙන්න මේ විදිට ඒක රිවස් කරනවා රිවස් කරන්නේ මෙ මේ විදිට අපි ඒ ගණදිනවා ප්‍රතිවිරුද්ධ පැත්තේ සටහන් කරනවා අපි ගන්නකොට හරකරපක එක වරක් අපි බැර කරලා මුදල් පොතෙක වරක් හරරනවා දැංකල්පනා කරන්න මේ දහදහක් බොරුවට මුදල් සේසේ අඩුුවවෙච්චේක මේ දහදහක් නැවත එකතුවීමක් නිසා මුදල් පොතේ සේ නිවැරදිතැන්ට නැවත නවා එහමනං අපිට දැන්ති එන්නමේ මේ නිවැරදිකිරීම කරන්ඩ ඉස්සල්ලා ඒ නිවැරදි කිරීම පිළිබඳව මූලිකව සටහන් වන ලේඛනයට තමයි අපි කියන්නේ පොදුජාණදය කියලා තියෙන්නේ පොදුජර්ණලේ ඒ වෙනුවෙන් අපි වෞ්චර් රංකයක් භාවිතා කරනවා මෙතන වෞ්චර් රංකයක් භාවිතා කරලා අපිතම දෙකයි විසි අටමක කරන්න කියලා අපි මොකද කරන්නේ අපි පෙන්නන්නේ මේක නිවැරදි කිරීමේ අපේ දිත්ත සටහන්න එමනම් අපි මුලින්ම මොකද කරන්නේ හර කරන්නේ මුදල් ගිෙනුව උදල්ගි මහර රුපියල් දහදාහයි ඒවගේම ගැනුම් ගිනුම තමයි ඩුපිගෙට්ටුනේ එක නිසා ගැනුම් කැන්නේ වියදම් ගිෙනුමක් වියදම් ගිනමේ වැඩිපුර රුපයල් දහදහක් සඳහන් වෙලා තින් නිසා එක ඉවත් කරඩ අපි වියදම් ගිනුමක් අඩු කරඩනං අපි කරන්න්ඩෝන වියදම් ගිනම බැර කරන්න සාමාන්‍ය වියදම් ගිෙනුවක් වැඩි කරනකොට අප ගෙනුම හර කරනවා දැන් අපිට අවශේලා තියන්නේ මේ වැඩිපුර හරවෙච්ච ප්‍රමාණයක් ඉවත් කිරීම නිසා අපි ගැනුම් ගෙනුම මේ අවස්ථාවේදී බැර කරනවා. බැරකරන නිසා ඒකට අදාළ සන්ලක්සය අපිට පුළුවන් මෙ මේ විදිහයට ලියන්න මොකක්ද අපි කියමු රුපියල් රුපියල් දහදාහක් වැඩිපුර වැඩිපුර ගැනුම් ගිනුම හරකිරීමේ හර කිරීමේ හරකිරීමේ වරද රදි කි හරින එහම නම් අපි මේ කතා කරේ සේෂ පිරක්ෂුමේ එකතුවට බල නොපාන නමුත් දෝසයක් විදිහට තියෙන්ඩ පුළුවන් තවත් තුංවර ගනේ දෝස කොට්ටාසේ එකම ගන දෙනවා දෙවරක් එකම ගිනුමට ස බැරවීමේ දෝසය දැන් අපි බලමු මේකේ තවත් වරදක් සිදියෙන්ට පුළුවන් හතරවන ආකාරය කිසියම් ගණ දෙනයක වටිනාකම නියමිත ගින මේ සටහන් නොකර වෙනත් ගිනමක සටහන් වීම එහමත් වඩ පු අපි ඒ පිටිබඳු උදාහර නැක් බලමු ගිනුම් මාරු වෙනවා සමහරවෙලාට උදාහනැකේදගන්න පුළුවන් වැටුප වියදම ්‍රක්ෂණ වියදමක් විදිහයට පෙන්න්නනවා. වියදම වැටුප් නම් අපි හර කරණ්ඩෝන වැටුප් ගිනු සහ බැර කරණ්ඩෝන මුදල් ග සමහර වෙලාවට ඒ වැටුප් ගිනුමට නැතුව රක්ෂණ ගිනුමට හර කරන්න පුළුවන්. සමාහරට දෝසේ තේෙන්න්න පුළුවන් බැර සටහ මුදල් ගිනුම බැර කරනවා වෙනුවට වෙනත් නැහි මිගිනුම වගේ දෙයක් බැර කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම වැර දිත්ත ෂටාන් වැරදි තත්වයක්. එ මේ වගේ වරදකුත් අපිට හම් වෙන්න පුළුවන් මොකදද අපි බලන උදාහරණය උදාහරණයක් දිට අපිට කියනවා ව්‍යාපාරය පරිහරණය සඳහාමිල දකත් රපියල් ලක්සද දෙත්. කාර්යාල උපකරණල පිරිවය ගැනුම් ගනමට හර කර තිබ හරි දෙ එ බලන් මේක ස්වබාග ද්‍යාපාරයේ පරිහරණය සඳහා මිරදී ගත් රුපියල් ලක්ෂ දෙකක් කාර්යාල උපකරණ කාර්යාල් උපකරණ විලදී අරගන ති කාරියාල උපකරණය කල කියන්නේෙ ගනුම් වර්ග කරය දීමකත් වත්කම් ගිනුමක් වත්කම් ගනයට ඇයත් ගිනුමක් අපි කාර්යාල උපකරණ වලට කියන්නේ ස්ථාවර වත්කම් කියලා නමුත් ගැනුම් ගනුමට හර කරනවා කිය කියන්න මොකද ගැනුම් කියලා කියන්නේ මොකද ගැනුම් කියලා කියන්නේ වියදම් ගනයට අඇයත් ගිනුවක් එමන වත්කම් වර්ගේ වියදමක් වියදම් ගනය වියදමකට වැරදීමකින් හරවවා හරවෙන්ඩ ඕන එක හරි නමුත් වැරදි තැනක තමයි මෙයා ගිහිල්ලා හර කරල දන්න එමනම් ඒ වැරදියට හරකරපු ගිනුමෙන් මේක ඉවත් කරලා නිවැරදි ගිනමට අපි මේ යතා තත්වයට පත් කරන්න ඕන ඒක කරන්න අපි පොදුජයන්ලේ භාවිතා කරලා පොදුජනේ භාවිතා කරලා ජනල් බෞ්චරයක් භාවිතා කරලා එනම් තියෙන්නේ ගැනුම් ගිනුවෙන් පෙන්නුම් කරන්නේ ව්‍යාපාරය නැවත විකිනීමේ පරමාර්තයෙන් මිලදීගත් බාණ්ඩ තොගේ වටිනාගමයි ගැනුම් ගිනු මේේ ස්වභාවය ගැන තමයි රති ඒක නිසා ස්ථාවරවත්කමක් විිලදී ගැනීමක් අපිට කිසි සේත්ම ගැනම් ගිෙනුේ හර කරන්න බෑ මෙහිදී කාර්යාල උපකරණ බිලදී ගන ඇත්තේ ව්‍යාපාරයේ පරිහරණය සඳහා බැවින් විකුණ අන්ඩනමේ ව්‍යාපාරයේ පරිහරණය සඳහා ඒවගේ කාර්යාල උපකරණ අවශ්‍ය වෙනවා අපේ සේවය සිද්ධ කරන්න ව්‍යාපාරයේ පරමාර්තය ඉෂ් කරගන්න ඒවට අපි කරන්නේ ස්ථාවරවත්කම් කියලා එහෙමනම් දැම් වැරදි ග සම්බන්ධ වෙච්ච නිසා අපි බලමු මොකද්ද අපි මේ නිවැරදි කරට දාන්්ඩෝන ගිනුම කියලා එමනම් අපි දිනේදානවා දෙකයි විසිට වෞ්චර් රංකය දැන් කුමන ගිනුමේද වැරදියට සටහරන්නවෙලා තියන්නේ කාර්යාල උපකරන ගිනුමේ කාර්යයාල උපරන්න ගිනට තමයි මේ එෙන්්දෝන නමුත් ඇවිල්ල තිනෙ කොහේටද ගැනම් ගිමට තමයි ඇල්ලති නෙම හර වෙෙන්ඩෝන මොකක්ද කාර්යාල උපනගගමහරල් ලක්ෂ දෙkaයි වැරදියට හරකරපු ගිනුමමකක්ද ගැනුම් ගෙනුම එක නිසා අප ගැනුම් ගනමෙන් ඉවත් කරන්න නං කලින් ගැනුම් ගනම හරවෙච්ච නිසා මේ අවස්ථාවද අපි ගැනුම්ගෙනම බ ගිනුම් සන්ලක්ෂේ විදිහට අපි පෙන්නන්නේ පල් ලක්ෂ දෙකක් වටිනා කාර්ල් උපකාරන්න ගැනුම් ගිනුමට කිරීම වරද නිවැරදි කිරීම හොඳ දලපුතාල අපි දැම් මේ සාකච්චා කරලා ඉවරකරපු කාරණය තමයි මේ ව්‍යාපාරෝල්ල තිබිය හැකි ගිනුම් දෝස ප්‍රධාන වර්ග දෙකක් තියනවා කියල කිව්වා. පලනි කොට්ටාසේ තමයි සේෂපිරික්ෂුමේ සේෂයන් දෙක සමානවීමට බලපෑමක් ඇති නොකරන දෝස එක සේෂපිරික්ෂුමේ සමානභාවේ තියෙනවා එක නිසා නමුත් එහෙමති අවස්ථාවකත් තේන්ඩ පුළුවන් දෝෂ වර්ග හතරක් ගැන තමයි අපි සාකච්ඡා කරේ හොඳයි අපි තවදුරට තිස්සරහටයම් අපිට හම් වු වෙනවා ක්‍රියාකාරකම් අංකකට ඉතාමත් පුංචි ක්‍රියාකාරකමක් නිසා අපි මේකත් අපි සාකච්ඡා කරමින් මේක පිළිතුර සාකච්ඡා කරමින් අපි ස්රහට ගියොත් හොඳයි කියන එකක තමයි මගේ අදහස් හොඳයි අපි බලමු මොකද්ද ඕගලොන්ට ලැබෙන ක්‍රියාකාරකම කියලා. ඔගොලො දැම් මේකට පිළිතුරු සපයන්ට උත්සහ කරන්න ඕන. අපි බලමු ආදුනිික ගිනුම් ලිපිකරුවකු විසින් දෙදස් විසි දෙකේ විසි එක දොළහයි තිස්සක් ක වන දෙන්ට පිළියල කරන ලද සේෂ පිරික්ෂුමේ හර සේෂයන්ගේ එකතුව බැර සේසයන්ගේ එකතුවට සමාන වූ බැවින් බලන්න හර බැරසේෂ සමාන වෙලා හර සේෂයන්ගේ එකතුවට බැරසේෂයන් එකතු සමාන වනාකිල තවයි කියන්නේ තේරුන් ගන්න නැවත ගෙනනුම් පරික්ෂා කිරීම අනවශ්‍ය බවත්. සමාන වූ බැවින් නැවතගිනුම් පරික්ෂා අනවශ්‍ය බවත් එහෙම කරන්න ෝ නෑ කියලා එහෙම කියන අතර නිරදි අවසාන ගනුම් පිඩියල කළ හැකි බවත් ප්‍රකාශ කරන ලදී කෞුදු මේ ප්‍රකාශය කරලතින් ආදුනික ගිනුම් ලිපිකරුවකු විසින් අලුතෙන් ගත්ත එක් කෙනෙක් තාම නිකම් පුහුණ වෙන වගේක් කෙනෙක් ව්‍යාපාරයට අලුත්ත එක්කනෙක් ගොඩ අදදැකීම් තියන කෙනෙක් නෙමේ ආදනිකයි එහෙම කෙනෙක් සේෂපිරක්සුම හරියට හදලා හර සේෂයන්ගේ සේෂයන් ටක බැර සේෂයන්ගේ සේෂයන් වට සමාන වෙනවා නම් ඒ කියන්නේ සියල්ල හරි සියල්ල නිවැරදිී ඒක නිසා නැවත ගිෙනුම් පරීක්ෂ කරන්නට කිසිසේත්ම අවශ්‍ය නෑ කෙලින් අවසාන ගිනු හදලා අපිට මූල ප්‍රකාශසන හදැන්න පුළුවන් කියල ප්‍රකාශයක් කරනවා මොකදද කියන්න අප ක්‍රියාකාරකමින් මෙම ප්‍රකාශේ පිළිබඳවෝ ඔබගේ අදහස් සිදිරිපත් කරන්න ඔබලාට මේකට අදහස් සිදිරිපත් කරන්නුවන් ක්‍රියාකාරකමේ මේ වගේ ප්‍රශ්නයක් කාවත්හෙම අපි දන්නවා මේ වගේ ප්‍රශ්නත් අපිට ප්‍රශ්සපත්තරලේ න එහෙම වනොත් අපිට තින්න වෙතර සාකච්ඡා කරන්න තියෙන අපේ අදහස් සිදිරිපත් කරන්න මොකද අදහ සිදිරිපත් කරනවා කලෙකයි මේ වගේ මේ ආධනික ලිපිකරුවකු විසින් කරන ලද මේ ප්‍රකාශයට අපි ඒකග වන්නවාද නැත් එකඟ වෙන්නේ නැද්ද එම නැත්ත අපිට අදහසක් ප්‍රකාශ කරන්න බැරිද හරිත් නෑ වැරදිත් නෑ කියලා අපිට අදහසක් ප්‍රකාශ කරන්න බෑ කියලාි කියනවත් ඒ තමයි ක්‍රියාකාර කමින් අපෙන් අප එක්ෂ කරන්න හොයි මේකට ප්‍රවේශයක් ගඩ නං වාරෙන්ම අපට අවබෝධයක් තින්ටන එ ගෙනුම් කරන දෝස සිදවිය හැකි ආකාර පිළිබඳව එම අපි කිව්වා මේ ගිනුම් කරන එම සේෂ පිරික් දෝස වර්ග දෙකක් තියෙනවා කියලා සේෂ පිරික්ෂ මේ සමාන භාවයට බලපෑමක් ඇති නොකරන සමානභාවයට බලපෑමක් ඇති කරව කියල කැන්නේ සමාන භාවයක් ඇතික කරන්න හේතුවෙන ගන් දෙෙන වෙනවා එහෙම නොවන සමානභාවයට බලපෑමක් ඇති නොකරන දෝසත් තියෙන්ට පුළුවන් කිය අපි මේ සාකච්ඡාවේද අපි අනාවරණය කරගත්තා එම නම් අපිට මේ ප්‍රකාශයක්ත් එක් එකඟවෙඩ පුළුවන් ද එම නැත්තං බැරිද ඒ සාකච්ඡාව තමයි ැ සිද්ධ කරන්න ගනම් අපි මේකට කටියෙන් පිළිතුරක් දෙන්ඩ උත්සා කරමු අපි මෙහෙම කියමු මාත එක්ක ඔගලන්ට මේ පිළිතුරෝන්න ලියාගන්න පුළුවවා අපි කියමු සේෂ පිරික්සුමක සහ බර සේෂ හර සහ බැර සේෂයන් යන්ගේ එකතුවනේද අපි සේෂ පික්ෂම අන්තිමටහදන එක තුවක්න අපි ගන්නේ එක නිසා අපි කතා කරන්න ුවන හර සහ බැර සේෂයන් පිළිබඳ තානිතන්න නෙවෙයි සේෂයන්ගේ එකතුව පිළිබඳව අර අපි අන්තිමට එකතු කරන ද සේෂයන්ගේ එකතුව සමාන වනොත් මේ ආදුරික ලිපිකරු ගැන්නන්නේ එහෙමයි සමාන වෙනවන්නම් ආය පරරික්ෂා කරන්න ඔන් නැල්ලු අවසාන ගිනුම් පිළල කරන්න එකතුව සමාන වූ සමාන වූකිලපිදාමක සමාන වූ පමණින් පිරික්ෂුමේ අන්තර්ගත 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 මනවද සේපික්ෂන්තර්ගත වෙන්න ගිනුම් ගිනුම් ගිනම් වල නිවරද පිළිබන්ධ පිළි බන්ධව නිවැරදිතාවේ පිළිබඳව තහාවූරු කරන්න පුළුවන්ද වැරිද තහාවුරු කළ හැකිද නොහැකිද තහවුරු කරන්න බෑහ නොහැක මක් නිසාදයත් ඇයි අපි එහෙම කියන්නේ මක්නිසාදයත් ශේෂයන් ශේෂයන්ගේ එකතුව තු ශමාන වුවද පහත දැක්කන දෝස පහත දැක්කන දෝස දෝස තිබීමට පුළුව අපි කියන්නේ සේෂ පිරික්සු මේ සේෂයන් සමාන වනාට ඒක තියන ගිනුම්වල වැරදි තියෙන්ඩ පුළුවන් කියලා. එහෙම වැරදි කයක් තියෙනවද පලවෙනි වර්ගේ තමයි ව්‍යපාර ගනු දෙන්නවා මුළුමනින්ම මූලික පොත්වලින් මගහැරී තිබීම මගහැරී තිබීම අංක දෙක ගනු දෙනවේ වටිනාකම මූලික පොත්පත්වල මූලික පොත්වල වැරදි අගයකින් වැදි අකයකෙන් සටහන් වීම තුන්ගෙන එක තමයි මොකද තුගෙනක් එක්කම ගණ දෙනුව අපි මෙවා සාකච්ඡා කළා ගිනුම්වල ගිනුම්වල මොකදද දෙවරක් සටහන් වීම දෙවරක් නොවේ තුම්වරක් වනත් වෙඩකුළුව දෙවරක් හෝ ඊට වැඩි වාරගරනක් ගිනුම් ගතවීම වැරදි වර්ග තුනයි ගධන්තිම අවසානක තමයි ගණදනුව වැරදි ගිනුමක සටහන්වීම ඉහත කරුණු නිසා ඉහත කරුණු නිසා ආදුනික ගිනුම් ලිපිකරුගේ හාග විය නොහැ ඇයිහම අපි කියන්න මේක අපට කිව්වේ ආදුනික ගෙනුම් නිපිකරුගේ ප්‍රකාශය පිළිබඳව ඔබගේ අදහස් දක්වන්න කිය එක නිසා අපි එයාගේ අදහස එක්කො හරිද එම එතා වැරදිද එකඟවැඩ පුළුවන්ද බැරිද කියන එක ඒ මතය අප අවසාන වසෙන් ප්‍රකාශ කරන්නඕන එතකොට තමයි අපේ විභාග පරිීක්ෂක අපෙන් අපේක්ෂා කරන ඒ පිළිතුරාපි නිවැරදි ආකාරයට නිගවැරදි ආකෘතියකින් ඉදිරිපත් කළා ්‍යන්නේ එමනම් අපි නැවතවතාවක් බලමු මේකට පිවිසුමක් ගන්න මේ පිළිතුර අපි කියන්න මෙ මේ ආකාරෙන් සේෂ පිරක්ෂමක හර සහ බැරසේෂයන්ගේ එකතු සමානු පමණින් අපි කියනවා. සේෂ පිරික්ෂමේ අන්තර්ගත ගිනුම්වල නිවැර්දිතාව පිළිබඳ තහවුරු කරන්න අපිට බෑ. ගිනුම් නැවත පරක්ෂ කරන්න ඕන්න අවසාන ගිනුම් හදන්න පුළුවන් කියලා පිට කියන්න හැකියාවක් නෑ. මක් නිසා දෙයත් තමයි අපි සාධාරණී කරණය කරන්න. සේෂයන්ගේ එක තු සමානුවද පහත දැක්කන දෝස තියෙන්ට පුළුවල්ලු පලක තමයි ව්‍යාපාර් ගණ දෙන මුළුමින්ම මූලික පොත් පත්තලින් මගහැරී තිබීම ගන දෙෙනුයාගේ මූලික පොත් පත්තල වැරදියාගයකින් සටහනීම තුංගනි ගණයේ දෝසේ තමයි එහෙම තියෙන්ඩ පුළුවන් එම ගණ දෙනුව ගිනුම්වල දෙවරක් ඊට වැඩිවාරගන්නක් ගිනුම් ගතවීම හතරුවක තමයි ගණ දෙෙනුව වැරදි ගිනුමක සටහන් වීම ඉහත කරුණුන් නිසා ආධනිික ගිනුම් ලිපිකරුගේ ප්‍රකාශය හා එකඟ විය නොහැ අපි කෙලින්ම අපේ මතය අපි ප්‍රකාශ කල්ලා තිය හරි අපි මේසාකච්ඡා කරේ ක්‍රියාකාරකම් අංක එක හොඳයි අපි ඉදිරියට යමු ිට දැන් ලබවා ක්‍රියාකාරකම් අංකත් දෙක අපි මේ ක්‍රියාකාරකමත් අප සාකච්ඡා කරමින් අපි ඉග්‍රරිටයමු අපි කියෝම අපි හිතමු මේ ක්‍රියාකාරකම දෙදස් විසි එක දොලස්සනි මාසේ තිස්සෙක් වන දිනට ව්‍යාපාරයක් විසින් පිළියල කරන ලද සේෂ පිරික්සුමේ හර සහ බැර අයි්‍යය අයි්‍යයකයා කියන්න එකතුව සමාන වුවද පහත සඳහන් වැරදි පසුව හඳුනාගෙන ඇත අපි කිව්වා සේසි පිරික්ෂුමේ සමානතාවට බල නොපාන වැරදිීතිෙන්ට පුළුවන් කියලා ඒවා අපි මොකක් හරි ඉගියක් අපට ලැබෙනවා වරදක් තියෙනවා කියලා සමහර දෙවල් වැලලී අන්නඩත් පුළුවන් හොයාගන්න නැතු නමුත් සමහර දෝස අපි පසුව හොයාගන්නවා යම් යම් පරීක්ෂණවරදිී ඒ නිසා මේ තියෙන්නේ පසුව වැරදි හඳුනාගෙන පසුව වැරදි හඳුනාගෙන තියෙනවා කීපයක් ඒ හොයා ගත්ත වැරදි ටික මොනවවාද අපි කියවල බලම ඇත්තටම ඒව වැරදිද කියලා වැරදි අංක එක රුපියල් විසිදාහක ගැනුම් ඉන් නොසියක් සටහන් කිරීම ගිනුම් පොත්පොත්වලින් මග හැරීඇත ගැනුම් ඉන් නොයිසියක් සම්පූර්ණ එම ගෙනුම්බලින් මගැරිලා. අංක දෙක රුපියල් හතලිස්දහකට කාර්යාලයේ ප්‍රෝජණය සඳහා මිලදීත් පරිගණක යන්ත්‍රයක පිරිවැය ගැනුම් ගනුමකට හර කර ඇත. කාර්යාල ප්‍රෝජට සඳහ ගත් පරිගණ යන්ත්‍රයක් ගැනුම් ගෙනමට හර කරලල් හරිද වැරදි වැරදිනමේ අපි සාකච්ඡා කරන්නේ තුන්ගනක තමයි රුපියල් පන්දහක විදුලි ගාස්තු ගෙවීම වැරදීමකින් ප්‍රක්ෂණ ගාස්තු ගිනුමකට හර කර ඇත. හතරවෙනක තමයි අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික ප්‍රයෝධනය සඳහා ලබාගත් රුපියල් දොලොස් දහක බාණන්්ඩ පිළිබඳව සටහන් මැගරී තිබ වැරදිවර්ග හතරයි අපෙන් අපෙක් සාකරන්නේ ඉහත සඳහන් වැරදි නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ජර්නල් සටහන්ටික ඉදිරිපත් කරන්න කියලා හොඳයි අපි පිළිතුරදෙන්ඩෝන ජනල් සටහන් වලින් එක නිසා පිළිතුර අපි සටහන් කරන්නු අපි දන්නවා මේ වරද නිවැරදි කිරීම සඳහා අපි භාවිතා කරන්නේ ආකෘතිය තමයි අපි එකට ගෙන පොදු ජර්නලයකෙන ආකෘතිය එකසා අපි දැන් පොදු ජානලය කියෙන ආකෘතිය අපි නිර්මාණය කරගමු

අපි දැම් බලමු පොදුජාන ලේට මොනවාද එන කොටස්ටික කිය පලවෙ එක දිනයට පස්සේ මෙතැනින් අපි කුඩා තීරුවක් අපි දානවා මේක අපි පෙන්නන්නේ වව්ච අංකය ඊළඟට අපි අප විස්තරය අපි පෙන්න්නනවා එකන්නේ මේකෙ තමයි අපි ගිනුම් වර්ග සඳහන් කරන්නේ ඊට පස්සේ අපි මේ කුඩා කොටස අපි ලෙජර ගින මේ සංගල පිටුව අපි පෙන්නඩු භාවිතා කරනවා අවසාන වසයෙන් තීරු දෙකක් අපි භාවිතා කරනවා මේ හර සහ බැර ප්‍රමාණ සවටාන් කිරීම සඳහා හොඳයි ආකෘතිීට අදාළ ඒ තීරුවල අපි නම්තික අපි මේ විදිට ලියම පලන තීර දිනය වචර් අංකය මේක මූලික සටහන් පොතක් අපි කිව මේ පොදුජනල යන මූලික සටහන් පොතත් කියලා එක සම්මතන් ටෙන්නේ විස්තරය මෙතන්ටෙන්නේ සංගල පිටුව ලජරේ කොමුණ පිටුවේද මේ බැර ගිනම් දෙකට හුවන්න ග ඉට පශ මෙතන්ට හර මෙත ැ මේක තමයි සම්මත ආකෘතිය දැන් අපිට තියන්නේ මේ ගිනුම් දෝසටික මේ ආකෘතිය ඇතුළත ලකුණු කරන්න අපි කිව්ව විදියට වර්ද දැන් හොයාගෙන තියෙන්නේ ැ අපිදැගෙන ඉන්දෝන මේ වරද නිවැදි කිරීමේ දිත්ත ෂටාන මොකක්ද කියලා. මේක අපි හැමෝම තාර්කිකෝ මේක තමාට හොයාගණඩ පුළුවන් වන්නදුවන. ඒ හැකියාව ඒ මට්ටමට අපේ දැනුම අපි පුළුල් කරගෙන ඉන්ඩෝනකිසා අපි මේ වනවිට මේ ටන් න්‍යායත් එක්ක ගණ දෙනු තියෙන හැටි අපි ගොඩක් නොයෙකුත් ක්‍රමවේද උපක්‍රම භාවිතා කරමින් අපි සෑහැන්ට දෙයක් ඒව කරලා තියෙනවා. ඒක නිසා අපි දන්නවා අප දන්නවා ගිනුම් වර්ග කීපයක්තිනවා වත්කම් වගකීම් හිමිකම් ආදෑම් සහවියද. වස අපි දන්නවා ගිනුමක් ඒ එක්කෙ කවර්ගෝල ගිනුම් වැඩිවීම කොතනින්ද හරද කරන්නේ බැරද කරන්න. අන්නේ ඥානය අපි. අලුත් කරගඩන මෙතැද සාමාන්‍යයෙන් ගිනුමක වැඩිවීම හරද කරන්නේ බැරද කරන්න එමනම් මේ වර්ධ නිසා අපි ඒ වර්ගවල ගිනුමක වැඩිුවීමක්ද අපි වාර්තා කරන්නේ අඩුවීමක් ද කියන ඒ කරුණු අපි මතක් කරලා අපි මේ ගිනුම් තැබීම බොහෝම පරිස්සමයෙන් කරන්නඕන එමනම් පළවෙනි දෝසේ තමයි විසිදහක ැනුම් ඉන්න ඔයිසික් සටහන් කිරීම ගිනුම් පොත් පත්වලින් මගහැරීම ගත වෙලා තියන්නේ ගැනුම් කියලා කියන්නේ වියදම් ගනේ ගිනුමක්. එ වියදමක් මග හැරිලලු පොත්පත්තලින්.ැ තාම සටහන් කරගෙන නෑ සටහන් කරන්න ඕන දෙයක්ක මේක මුදල් ගෙවලලා රුපයල් විසිදහක බා්ඩ මිලදී අරගෙන තාම ගිනුම් ගත කරලා නෑ. එමනම්? අපි මේ වියදමක් වැඩිවීම අපි මඟ හැරලා සටහන් කරලා නෑ එක නිසා අපි පලවෙනි වතාවට ඒ වියදම අපි ගිනුම්වන සටහන් කිරීම තමයි දැන් මෙතරින් අප එක්සා කර එම නම් මොකද අපි දිත්ත සටහන. ටුපියල් විසිදාහක බාණ්ඩ ගත්තොත් මොකද දිත්ව සටහන අපි හර කරනවා ගැනුම් ගෙනුම බැර කරනවා මුදල් ගිෙනු මෙහමැත් නම් බැංකු ගෙනු අපිහිතව මේක මිලදීගත්තේ මුදලට කියල නයට නෙමෙයි කියලා එහෙමනං අපි දන්නවා ගැනුම් ගෙනුම හර මුදල් ගෙනුම බැත් හොඳයි අපි හමක් දිත්ත සටහන ලියමු අපි හිත මේක අපි කරන්නේ දෙකයි තිස්සක කියලා වෞචර් රංක හතීටිස්සලෞචර් හතරක් අයක් අපේ සම්පපුර් වෙලා නොහම නම් ඊළග බෞ්චර රංගගේ තමයි අපි භාවිතා කරන්න ගනදින අගේ කියීද ුපියල් විසිදාහයි විසිදාහක ගැනුම් ඉන්න ඔෂයක් කියල කැන්නේ විකිනීම පිරිස ගත්ත බාණ්ඩ එහෙම නම් අපි අනිවාාරෙන්ම ගැනුම් ගනුම මොකදද කරණඩෝන් ගැනුම් ගෙනුම අපි හර කරන්්ඩඕන එක අපි මෙතන මේ දිර පෙන්න්නනවා. ගැනුම් ගෙනුම හර රුපියල් විසිදාහයි මුදල් කියල මේ අපි මුදදුරට ගත්ත කියලාපි උපකල්පනය කරන්න කියෙවනම් මුදල් ගිනුම බැර රුපල් විසිද දැකොළ මතක තියාග්ඩ මේ පොදුජාණලය මේ දිිත්ත සටහන මෙතන ලියා තිබ පලියට මේ ගිනුම් නිවැරදි වන්නේ නෑ මේ ජනල්ලක ලියලලා ඉවරලා ඊළඟ පීවරම කද මේ ගැනුම් ගනුවට ගිල්ල මේක හර කරණ්ඩත් ඕන ඒවගේ මුදල් ගිනම බැර කර්ඩත් න. එතකොට තමයි මේ සම්පූර්ණයෙන්ම නිවැරදි වෙන්නේ. එකනිසා එක මතකතියාගණ්ඩ පොදුජාණලය ඇතුළට මේ විදිට හර බැර කියලා ලියන එක කිසි සේත්ම දිත්්ට සටහන්්‍යයේ අවශ්‍යතාවේ සම්පූර්ණ කිරීමක් නෝන බව ඊට පෙර පියවරක් පමණයි. එකන්නේ මේ පොදුජාණලයකින එක අපි හඳුනගන්නේ මූලිකව ගණ දෙනු සටහන් වන ලේකනයක් විදිහට එමම් මේ පොදුජාණ ලේන මූලික ලේකනය කිසිසේත්ම දිත්ත සටහන්්‍යයායේ තියෙන අවශ්‍යතාවයන් එකක්වත් සම්පූර්ණ කරන්න ලේකනයක් නොවෙන නිසා සම්පූර්ණයෙන්ම මේ දෙක වෙනම ගිනුම් ගත කිරීම අවශ්‍යතාවේ ඊළඟ පීවරෙන් තියෙනවා නමුත් අපිට මෙතැන්දි මේ ක්‍රියාකාරකමෙන් අපෙන් අපේක්ෂ කරන්නේ පොදුජාණලය තියන දිත්ත සටාන්ටික ලියන එක පමණක් නිසාපි අපේ පිළිත්‍ර මෙතට අප සීම කරනවා එමනක් අපි මේක ලියමු රුපියල් විසිදාහක් වටිනා බහන්ඩ ඉන්නෝයිසික් ගිනුම් වලින් මග හැරීම නිවැරදි කිරීම ඒක තමයි අපේ සන් ලක්ෂේවිදියට අපි සටහන් කරන්න එමන පලවෙනි වරද අපි මේආකාරෙන් නිවැදි කළා සාපික හරි කියලදාගම් අපි දැන් යොමුුවමු දෙවන්න දෝසයට රුපියල් හත්ලිස්දාහකට කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා ිලිදී ගත් පරිගණක යන්ත්‍රයක් යන්ත්‍රයක පිරිවැය ගැනුම් ගනීමට හර කරඇත් දැ මේ දෝසය කවුහරි හයා ගැනතියනවා මේක දෝසයක් විදිට ඔගලන්ටත් හැගෙනවාද ඔගලන්ට තරෙනවාද මොකද මේ ගන් දෙෙනූ තව්පෝඩක් සැලකිල්ලෙන් කියලා බලන රුියල් හතුලිස් දාහකට කාර්යාලය පයෝජනය සඳහා මිලදීගත් පරිගණක යන්ත්‍රයක් ගැනුම් ගෙනුමට හර කරනවා ගැනුම් ගෙනම කියලා ගැනමකත් ගැනුම් ගිනම කියලා කියන්නේ නැවත නැවත සිද්ධ වන්න වියදමක් අපි සටහන් කරන ගිෙනුමක් ගිනුම් කරන මූර ධර්මත් එක්ක තියනෙ ගෙනුම් වර්ගවල ගැනුම් ගෙනම කියල කියැනමොකක්ද ආදායම්සාහ වියදම් වලින් වියදම් ගනයට ඇත් ගිනමක් විදියට තමයි ගැනුම් ගිෙනම කියනෙ අපි පාවිච්චා කර එ ගැනම් ගිනීමට දන්නේ ව්‍යාපාරයේ මූලික කටයුත්තෙන් අප විකිනීම පිණිස බිලදී ගන්නා බාන්්ඩ් පෙන් අට තමයි ගැනුම්ගිරම් භාතා කරන එක නිසා. මේ කාර්යාලයේ ප්‍රයජනය සඳහාගන්න ලීබඩු හරි මනවාහරේ පරිගණක යන්ත්‍රයක් අපි පරිගණක න්තයක් ගන්න විකුණන්ද නෑ. මේ පැහැදිරම කියතිෙනවා කාර්යාල ප්‍රෝජනය සඳහාගේ මේ ව්‍යාපාරය ඉන්න ස්ටාෆ්කේ පරිහරණය සඳාගත්ත. ප්‍රාග් නවත්කමක් මේක ඒක ගැනුම් ගෙනට දැම්මොත් වැරදි අපි කවදාවත් ඒක විකුණ්ඩගත්තය එකක් නෙමෙයි නිසා අපි එක නිවැරදි තැන තමයිමකක්ද ස්ථාවරවත්කම් ගිනුම එමනම් දිිත්ත සටහන තමයි ස්ථාවරවත්කම් ගිනුම. දැන් කොහෙද මේක හර කරලා තියන්නේ. ගැනුම් ගිනට ගිල්ල හර කරලා තියෙන්නේ දැම්මකද කර්ඩෝන අප ගැනුම් ගිනේ මේක ඉවත් කර්ඩෝන ම්ගට හරකරපු දෙයක්කින් ඉවත් කරනවා කියලා කියන්නේ ඒ හර සටහන නැති කරනවා කියල කියන්නේ මේ අගේ අපි ගැනුම් ගිනම බැර කරලා දාණ්ඩෝන. ගැනුම්ගිනම මේගෙන් බැර කරන්ි ඔහෙටද ගිල්ලා හර කරන්නේ තාම හරිතැන ගිල්ල හර කරලා නෑ හෙමනම් කාර්යාල උපකරණ කියන ගිනුම තමයි අපි හර කරඩ ඕ දත්්ත සටහන මොකක්ද මේ දෙවනියකි මන් මෙතරන මෙහමලියන්න. එහෙමලියන් ඩෝ නෑ අප ඊළඟ පොදු ජැනලේ අපි එක තමයි සිද්ධ කරන්නේ හොඳයි අපි හෙමනම් බලමු මේක නිවැදි කරන්නේ කොහොමද කියලා රුපියල් කියදද රුපියල් හතුලිස් දාහක් වටිනා කාරියාල ප්‍රයජණ පිරිස ගත්ත පරිගණක යන්තයක් එහමනම් අගේ හත්ලිස් දාහයි හලිස්ද අපි කොතන්ටද අපි හර කරන්නේ මේක කරන්න දෙකයි විසි අට කියලා කාර්යාල උපකරණ ගිනුමට තමයි මේක හරවිය යුත්තේ ද මෙතන මේක සටහනක් වෙතන ඉවර වෙනවා ඊළඟ මේ දෙක අතර සම්බන්ධයක් නෑ මේක අලුත් වවු්චර එකක් නිසාම මෙත ව කරනවා වෙන් කරලා අලුත් සටහනක් අපි මෙ මෙයාකාරයෙන් පටන්ගමු අපි හර කරන්නේ කාර්යාල උපකරණ ගිෙනම ගිනම හර කියීක්ද රුපියල් හතලිස් දාහක් සහ අපි අ වැරදිට හරකරපු ගිනුම තමයි අපි බැර කරන්නේ හරකරපු ගින ගැනුම් ගෙනුම හරකිරීම ඉවත් කරනවා කියලා කියන්නේ අපි ගැනුම් ගිනුම බැරකළොත් ඒක ඉවත්වය ගෙන යනවා ගැනුම් ගනම බැර කරා රුපයල් හත්ලිස්දාහයි එම නම් අපි දැන් සන්ලක්සේයට යොමු එමු අපි සන්ලක්සේ විදියට ලියමු මොකදද ආර්යාල උපකරණ මිලයට ගැනීම ගැනුම් ගිනුමට හර කිරීමේ දෝෂය නිවැරදි කිරීම පැහැදිරිද හැමෝටම අපි මොකදද කරේ කියලා අපි මේ කරේ වරද නිවැරදි කිරීම එම අප දැන් මේ ක්‍රියාකාරකමේ අපට දීරතින්න ගණදින දෙකක් අපි දැන් නිවැර්දි කළා නමුත් අපිට තවදුරටත් තියෙනවා නිවැරදි කරන්න එක නිසා මෙම ආකෘතියම මම මේ ආකාරයෙන් තවදුරටත් අප මේක ඩිවු කිරීමක් සිද්ධ කරනවා මේ විදිහට හර සහ බැල ැ අපි යොමුමු අපේ තුන්වන වරද නිවැරදි කිරීමට. පන්දාක විදුලි ගාස්තුගේ වැරදිීමින් රක්ෂණ ගාස්තු ගිනුමට හර කිරීම විදුලිය ගාස්තු රක්ෂණ ගාස්තු දෙකම වියදම් දෙකක් නමුත් අදා නියම ගිනමට නෙයි හර කලා තිය හමන. විදුලි ාස්තු රක්ෂණ ගණුමට හරකරපු නිසා රක්ෂණ ගිණුමෙන් ඒගාන අයින් කරන්නත් තෝන විදුලි ගාස්ත ගිනුමට අපි මේ එකතු කරන්න න එහැමනම් අපි දිත්ත සටහන පැහැදිලි විදුලි ගාස්ත ගිනම රුපියල් පන්දා හයි රක්ෂණ ගාස්තු ගිනුම බැර උපියල් පන්දාහයි විදුලි ගිනුම හර රුපියල් පන්දාහයි සහ රක්ෂණ ගනට වැරදිලා බැව ැරවෙච්ච නිසා රක්ෂණ ගමෙන් රක්ෂණ ගෙනුවෙන් අපිගේ ඉවත් කරනවා ගැන්නේ රක්ෂණ ගෙනම අපි බැර කරලා දානවා රක්ෂණ වියදම් ගිනුම සේසය අඩු කිරීම යන රිත්ත සටහන් නීතියට තය තමයි අපි මේ දේසිද්ධ කරේ විදුලි පදුලිියදම් වීදනි වියදමක් ්‍රක්ෂණ රක්ෂණ වියදම් ගිනුමට හර හර කිරීමේ වර්ද නිවැසිදි කිරීම පැහැදිරිද මංහිතනවා හැමෝටම පැහදිලී කියලා මේක සල්ලක්ෂය අපිට තවත් එක ගණදෙනවා කැමනැත්තඟ වරද අපිට නිවැරදික රන්න තියවා එක නිසා ඒ සඳහා අවශ්‍ය ඉඩකඩත් අපි මේ ආකාරයෙන් අපි සකස් කරගමු ආකෘතිය අපි නැවත වතාව අපිට අවශ්‍ය විදි සකස් කිරි ගැනීමතමයි අප සිද්ධ කරන්නේ අපි දැන් ගානට යොමුුවමු වර්දවල් තුනක් නිවැරදි කරලා අවසන් ඒක නිසා අපි යොමු එමු හතර වන දෝසය නිවැරදි කිරීමට මොකදද අයිතිකර වින් නොහගේ පෞද්ගලි ප්‍රයෝජනයට ලබාගත් රපියල් දොස්දාහක බාන්්ඩ පිළිබඳව සටහන් සම්පූර්ණයම මගැල්ල තියෙන ව්‍යාපාරේ බාන්්ඩ පෞද්ගෙලික පරිහරනි සඳහා ගත්තුත් අපි මොකද කරන්නේ අපි කොතන්ට දෙක රන්න කොතන්ටද බැර කරන්න අපි දන්නවා අපි මේ පිරිිබඳ ගැන ගත්තා කියදාගේ රුපියල් දොලොස් දාහයිනිසා අපි දන්නවා ගැනිලි ගිෙනුම ගැනලි ගිනුමට තමයිඒ එකක හර කරන්න්ඩුවන හර රුපියල් දොලොස් දාහයි බැරවෙන්න කොතන්ටද තොකගීරම බැර රපල් දොලොස් දාහ බා්ඩ තෝගේෙන් තමයි ගැන්ලි අඩු එෝ එමනං අයිතිකරු විසි උද්ගලික ගත් බහන්ඩ මොකද සිද්ධලා තියන්නේ ගිනුම් වලින් මග හැරල තමයි තියන්නේ ගිනුම් වලින් මග හැරීමේ වරද කිරීම දැන් අපි මේ ගානට අදාළ ඒ දෝස හතරම අපි නිවැරදි කිරීම අවසන් කරලායි ති හොඳ දෝලපුතාල අපි දැන් සාකච්ඡා කලා මේ ගිනුම් කරන දෝසවලින් පළවෙනිි දෝස කොට්ටාසය එනම් සේෂපිරික්ෂමක සමානත්වයට බලපෑමක් ඇති නොකරන දෝසවර්ග හතරක් පිළිබඳවා අපි සාකච්ඡා කරා අවබෝධ කරගත්තා එපමණක් නොවෙයි මේ ටික අනාවරණය වන විදිහට ආවරණය වන විදිහට අපි ක්‍රියාකාරකම් දෙකුත් අප අවසන් කලා අපේ පෙළපතී තියෙන. එක නිසා මම හිතනවා අප දුවලපුතාලා හැමෝටම ඉතාමත් පැහැදිලි නිරවුල් අවබෝධයක් මේ පිළිබඳ ලැබෙන්ඩ ඇතික නිසා මං නැවත වතාවක් කෝගලඟින් ඉල්ලා සිටිනවා. ගිණුන් කරන දෝස නිවැදිකිරීම පිළිබඳව අදාළ ප්‍රශ්න අපට විභාග ප්‍රශ්න පත්තරෙන් ලැබීමේ ප්‍රවණතාවේ සම්භාවිතාවය. ඉහල නිසා මේ පාඩම අපි ඉතාමත් සැලකිල්ලෙන් අපි බ්‍රහණය කරගණ්ඩෝන අවබෝධ කරගණ්ඩෝන එක නිසා. අපි මෙදෙක් කරන ලද මේ, පරිච්චේද තුනම අපි ඉතාමත් ඉවසීමෙන් ඉතාමත් නිරවුල් විදියට කාලය අරගෙන තමයි අපි ඉතාමත් පැහැදිලිව අපි මේ දේවල් සාකච්ඡා කළේ. එක නිසා. ඕගොලො කාටහර යම් කිසි අපහැදිලතාවයක් තියෙනවන්නම් අපේ මේ පාඩම් ටික නැවත නැවත සවන් දෙන්න කියමම. මතක් කිරීමක් කරමින් අපි මේ පරිච්චේදය මෙසේ නිමා කරනවා අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපුරොත්වන අලුත් පරිච්චේදයෙන් අපි ආවරණය කරන්නේ සේෂපිරික්සුමේ සමානතාවයට බලපෑමක් ඇති කරන දෝස වර්ග පිළිබඳ මාතෘකාව නැවත වතාවක් හමුුවන තුරු අපි මෙසේ සමුගෙන්